චෝදධනා පත්‍රයේ ප්‍රධානම අදහසක් වෙන්නේ අර එක පැත්තකින් ඔොහු අපස උසස් පෙල කාලේ විදුලිය ලබාදෙන් අවශ්‍යයි කියල ගත්ත තීරණයත් ඒවගේ විදුලි බිල වැඩිගරන්ඩ ආණඩුව ගත්ත තීරණය මහජන උපයෝගත කොමිසම හරහා යතුගේ ලොහු කියපු කාරණයයක් කියන කරුණු දෙක තමයි මතරද මුලිකක්සය පතන්. මහජන උපයෝගතා කොමිසන් භාවය සභාාවත්තුමාව ඉවත් කරන්න වර්තමාන ජනාධිපති මුදල් ප්‍රතිපති පිබන්ද ඇදි වර විදි රණනි ලිකමසිංහ මැත්තුම යජනාව දිරිපත් කල තියෙනවා. මේ යෝජනාව දෙදස් දෙකේ අංක තිස්පහධරන පනතට ප්‍රකාව පනතය හත්තනි ගන්තිය ප්‍රකාර්වතමයි ඉදිරිපත් කරල තියෙන්නේෙ. මේක සම්බන්ධව රනිු ලිකමසිංහ මුදල් ඇමත්තුමාගේ චෝදනා පත්‍රය දෙදාස් විසිතුනේ. මාර්තුමාසේ විසි තුන්වෙනිද. එතුමාට ලබාදීර තියෙනවා. ඒ වගේම ඒ යෝජනාවට එහෙමනැත්තන් ඒ චෝදනා පත්ත්‍රයට දෙදදා ශවස්තනයේ මාර්තුමාසසි විසි අටවෙනිද මහජන උපගතා කොමිසමේ සභාපති ජනකර න මහ දීර්ර පිඩිදුතුරක් ලබාදීර තියෙන. මේ චෝදනාපත්‍රයයක්ත් පිළිතුරත් දෙකම සමීක්ෂණය කරලා නැත්තං ඒක පිළිබඳව වද්‍යේනය කරලා මුදල්ල මාත්‍යය ජනාධතිපති රන්විික්‍රම සිංහ මැත්තුමා විසිංහ. නැවත පාරිමේන් ොරිිදිරිපත් කරලා තියෙනවා. ඔහුගේ මතය වන්නේ මේ ජනකරත්නායක මහතා පනත ප්‍රකාරෝයම් වැරද්දක් කරලා තියෙනවා එය අනුව ඔහු ඉවත් කළ යුතුයි කියලා. එ මෙතැති ප්‍රශ්ණ ගණනාවක් අපිට තියෙනවා මතු කරන්න පලවෙනිියක තමයි. මේ ගරවා අභ්‍යාජනාධිකරණේ තීරණයක් මේක සම්බන්ධව තිබුණා ඒක සේෂ්ඨාිකරණන්නේ අභ්‍යාජනයට ලක්වෙලා තියෙනවා මේ වෙනකොට. ඒකත් එක කාරණයක් අපි මෙතනදි තීරණය ගැන කල්පනා කරන්න. ඊළඟට විශේෂෙන්ම ජනකරත්නායක මහතාට විරුද්ධව මේ චෝදනාපත්‍රයේ ප්‍රධානම අදහසක් වෙන්නේ අර එක පැත්තකින් ඔහු අපස උසස් පෙළ. කාලේ විදුලිය ලබාදෙන් අවශ්‍යයි කියල ගත්ත තීරණයත් ඒවගේ විදුලිබිල වැඩිරන්නඩ ආ්ඩුවගත්ත තීරණය මහජන පෝගතා කොමිසම හරහා යතුයිගේ ොහුගේපු කාරණයක් කියෙන කුණු දෙක තමයි මෙතන මුූලික්සිය පතනම් ලා තියෙන්නේෙ තින් අපි විශ්වාස කරනවා මහජන උපගතා කොමිසම තියෙන්නෙම ජනාධිපති මුදල්ලමති විදුලිබල ඇමති ඉදිරිපත් කරන සමහර අදහස් සමීක්ෂණය කරන්න. ඒ සම්බදධවපයම අදහසත් දක්වන්නේේ නිසා අපි විශවාස කරනවා ඒක විවචනය කිරීම ප්‍රශ්යයක්කය අපිහිතන් නෑ ඒ මුදල් ඇමතිවරු නැත්තන් කැබිනේ එකේ මන්ත්‍රියරුගන්න තීරණ ස්වාීන කොමිසමට පුළුවන් ඒ කොල්ලන්ගේ පසු විපරනම කර ලක්කරන්න. ඒකට තමයි ඒ කමිසම හදලතින්නේ. නිසා මම කියන්නේ විශේෂෙන්ම ජනාධිපදිවරයත් ඔහුගේ ආණ්ඩුවත් මේ දවස්වොල දිග මන්තරයක් විදිහයට කියවා මේ ස්වාධීන ආයත අවශ්‍යයි කියලා. ස්වාදීන ආයතන අවශ්‍යයි කියලා කියන ගමන් මහබැංකව ස්වාධීන කරන්න කියලා කියන ගමන්. ස්වාදීන ආතනයක් විදිරට තියන මහජාන උපෝගත කොමිසම එහි සහාපති ආ්ඩුවේ කියනක ඇහවෙනනෑගේ එලවන්ඩහදන. ේක වැරදි. මේක මේ මේ දේශපාලන වය වැරදි එලෝන විදිිය නයිතික හරි ඇති මේක දේශපාලන වසිෙන් වවැරදි. ඊළඟට අපි කියන්නේ මේ පාරිමේන්තර දැ ඉදිරිපත් කරලා තියන. ැයි පාරිිමේ ො දිරිපත් කරලා. ල් ැතිතු ජ තිපත්තුමාගේ යෝජනාව සම්මත කරන්න කියලා පාරිමේන්තුවට කියනවට වඩා. මේක ඉතා වැදගත් පාරිමේන්තුවේ අනුකමටුවක් කරහ. අගමති නාජිපති වික්‍රමසිංහ මැත්තුමාගේ යෝජනාවයි ජනගරත්නනාක මහත්මගේ පිළිතුරයි දෙකම අධ්‍යේනය කරලා මේ සම්බධ පාරිමේතුවට මධ්‍යස්ත වාර්තාවක් ගන්න අනුකමටු අත්ධාන ම සදුස මයි මහිතන්න. එහම නැතුව ජනත්තුමා හිතරන නිසා. ඇත්තම් විදුර බල ඇමත්තුමා හිත නි හුඉ වත් කර ුතුගේ අපි විශවා කරන්නේ නෑ. ඒ වගේම. මම ඉතාම පැහැදිලි කියන්න කැමතික අ ශිරාණ බණ්ඩාරණයක නම්බ ට වන්න ඉඩ තියනවා. අපි තනතුරෙන් දගල පිටෙච් රාරනෑ ශිරණ බ්ාණයක නකරත්නය කවුහිියත් කක් නෑ. නමුත් රටේ ආයතන වූහයකට පාර්ණිමේන්තුමේ බලයි පාර්මේන්තුව දධ අත්ත බලයපති මේ පනත්වොලින් දී යෙනවා එක ඇත් එහෙම දීලතිීරණයි කියල මේ ඒක ඇමතිවරු ජනාධපතිවරු අකමැති නිසා සභාපතිවරු නැත්තන්ගේඒ ප්‍රධාන දූර ඉවත් කරන්න යනෙක වැරදදි. ඒකතමයි සිනාණි බණඩානනාක සිද්ධිය ති තුුණේ එවලාව දිවිුණනගම පනත සම්බන්ධ අපේ ආන්ඩුව ති ච් වේජන නිසා ශිාණි බන්ඩානනාය ැතින අතක් විච්ච ප්‍රශ්යක්කයකට බලපෑව කියලා බොහෝ අතර සසාකචවත්තියවා. අපි දන්නවා අ දෙදස් පහලවේ මහින්ද රාජභක්ෂ ආන්ඩුව වැටන් ප්‍රානේතුක්නේ ශිාණ බඩර්නනාක සිද්ධිය ඒ සමහර දේවල් නයිතිකව හරි දේශපාලනිකව වැරදිී. මේකත් එහෙමේකා මේක නයිතිකව හරිවෙන්න පුළුවන් මේ යන ආකෘතිය. හැබැයි දේශපාලනිිකව වැරදි. නයිතිකව හරිදඇවල් දේශපාලිකව වැරදි දේවල් කරපු හාම එ වට උත්තර හම්බින්නේ දේශපාලනිකව. අපිට දස් පහල වේ උත්තරේ හැබුුණ ආණ්ඩුව අපි වැටුණා. එක් ප්‍රධාන හේතුවක්කුඩේක මම හිතනවා දෙවැනි ආණ්ඩුව කරමී යන්න දෙවැනි සිරාණි බන්ඩාරනායක සිද්ධිය. ඊලඟට. ඒේෂ මේ ආඩුව කරපන කරන්න න කගල්න්න්න ලජටිමසි සම්බන්ධ ප්‍රශ්නයක් තියනවා නීති යානුකූලෝ මයි නතිපත්තුමත් පත්වනේ මේ ආ්ඩුවත්තින්නේ. හැබැයි ලෙජිටිමසික. ඒකයන්නේ යුක්ති සහගත භාවය සම්බන්ධ ප්‍රශ්නයක් තිය මේ ආඩුවට ජනතාවගේින් පත්වෙච්ච නැති ජනාතිපතිවරයකින්නේ. ඒවගේම ජනතාව මේ ආණ්ඩුවටම විරුද්ධව හිට ජනාතිපති ඉවත් කරන්න බලපෑම් කරලා තිබුණ. එනිසා මේ ආණ්ඩුවට සුජාත බාව පිබඳව ලෙජිමසි සබන්ධ ප්‍රශ්නයක් තියෙනවා. නයිතික භාවේ පෙලිබඳව නිගමනයක් තිබුණනට. එනිසා ලජිමසි තමයි දේශපාලනයේ වැදගත්වවෙන්නේ නෛතික භාවේ වගේම. ආණ්ඩුවක් ලෙජිටිමයිස් නම් සුජාත කරණයට පත්තුනොත් විතරයි ඔවුන් හා ජනතාවතර එකගතාවක්කෙන්නේ. ආණ්ඩුවයි ජනතාවයි අතර විරසගයක් තියෙනවනම් ඒ ආණ්ඩුව සුජාත නැහැ. ඒ ආණ්ඩුව ලෙජිටිමයිස් නෑ. මේ ආණ්ඩු එහමෙක්. ඒ ක ශේෂම ජනතාව පත්කරපුු නැති ජනාධිපතිවරේ ඉන්න කාලයක් එහම කාල තියෙන්ට පුුලන් නයිතික. ඇයි එහෙම කාලවල ලොකු වැඩට කරන්න්න න්න මේගේ. නමුත් ජනතාව පත්කරපු නැති ජනාධිපතිවරේඉන්න කාලයක බරපතල තීරණ මේ වගේ වරගන පාරිමේතුවත් අර්බ දර දාලා ීරන නිස මේක වැරදී කියල මක නේ ගේම. මේ යෝජනාව පාරරිමේතු රණනිවිකම සිංහ මාත්‍යයාගේ ජනධිපති මුදල් ඇති නම ට රිිපත් කරුවේ. දිල් ල ඇැති ම කිය ඒ දේශපාල දාා පැත්ති ප්‍ර්නයක් තියන. විදිල්බල ඇමතිගේ කියන්නන්නේ මහජන උපයගත කොමසන් පාව ත ඉ කලයින්ට කෙනෙක්. සේමදායකි. ඒ කලයින්ගේ යෝජනාවක් ප්‍රදියට තමන්ම නිාමන කර පුදගල අයින්කරන්න්න කියල කියන එක වැරදි දේශාලනික. එනිසා ඒකත් වැදි ංහිතන් ඒ න ්‍රන වික්‍රමසිංහ ජනාතිිපත්තු ලි අසං කරල න්නට. කාජනතේ වන්ද ඇති මෙන්න මේ හිල්ල කියවන්න ෙදේ තුමාගේ නත්තේකෙන් සෞත්තිය න ේ හෙම න. නිසා ම කියන්න කාටත් හො යා ඩුවටත් ොදයි ංචනටත් හො යි ජනතිපත්තුම ටත්හොයි නටත්හොයි. මේක සම්බන්ධව පාර්රිමේන්තු අනුකමිටු අදදාාලා. ඒ අනුකමිටුවේ තීරණය විවාදයට ගැනීම සුදුසුයි කිය ම යෝජනාක.